හිතවත් මිත්තුරුනි. සාමාන්‍යයෙන් අපේ රටේ බහුතරයක් දෙනා දැන් ටයි කෝට් අඳිනවා. හැබැයි මේ ටයි කෝට් අස්සේ තාම ඉන්නේ දියුණු මිනිස්සු නෙමෙයි, තාමත් ඉන්නේ වැදි යුගයේ විදිහට කල්පනා කරන වැද්දු සමූහයක්. මේ නිසා මේ සමාජය ඇතුලේ බාහිරත්වය කොතරම් දියුණුයි කියලා පෙන්වත් අභ්‍යන්තරයේ සනිකරම ගඳ ගහන අසුචි ගොඩක්. මිත්තුරුනි, ඔබට මතක ඇති යසාරා එදා මුලින්ම පෙම් කරේ තජුඩීන්ට. තජුඩීගෙන් දරුවෙක් හම්බෙන්න ඉඳිද්දි එයාගේ තාත්තා නැත්නම් යසාරගේ තාත්තා ඒ දරුවා නැති කරලා රාජපක්ෂ පවුලේ කොල්ලොත් එක්ක කෙල්ලට දේශපාලනය කරන්න ඇරියා. තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට වෙමින් රාජපක්ෂ පවුලේ දෙවෙනි කොල්ලගේ යසාරා බෙල්ලේ එල්ලුණා. හැබැයි පවර් ඩ්‍රම් හිදී ඇතිවෙච්ච කතාවකදී යසාරගේ අහවල් එකේ අහවල් තන උපන් ලපයක් තියෙනවායි කියලා තජුඩීන් යෝෂිතට සවුත්ව දැම්මා. අන්නේ ප්‍රතිපලයක් විදියට යෝෂිත තමන්ගේ අම්මගේ උදව් අරගෙන සිරිය සවියට දීලා තිබුණු වෑන් එකක් පාවිච්චි කරලා ඌව පැහැරගෙන ගිහිල්ලා අතපය කඩලා පණ පිටින් කාර් එකට දාලා පිච්චුවා. ඉන්පස්සේ තමන්ගේ ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා ඔහු කිව්වා මේක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි, මේක රිය අනතුරකින් සිද්ධ වුණු දෙයක් කියන කාරණේ. හැබැයි යහපාලන ආණ්ඩුව බලයට එනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව කතා කරා. හැබැයි අද වෙනතුරු වෙච්ච ලබ්බක්වත් නැහැ. විශේෂයෙන්ම මේ වෙනකොට කරලා තිබෙන පොලිස් පරීක්ෂණ අනුව පෙනී ගිය කාරණය තමයි මේ පුද්ගලයා, ඒ කියන්නේ තජුඩීන් ඝාතනය කිරීමට පෙර පැහැරගෙන ගිහින් තියෙන්නේ සිරිලිය සවිය කියන NGO එකට දීපු වාහනයකින්. ඒ කියන්නේ මහා මණ්ඩිට අයිති වාහනයකින්. ඒ විතරක් නෙමෙයි, මේ මිනීමර්ම සිද්ධ වෙන වෙලාවේ මහා මණ්ඩි අදාළ පාර්ශ්ව සමග දුරකථන ඇමතුම් 200ක් විතර දීලා තියෙනවා. හැබැයි මේ සාක්ෂි නීතිපතිවරයාට යවලා නැහැ. ඒ කියන්නේ කොන්දේසි විරහිතව මේ මහින්ද රාජපක්ෂ පවුලේ කොල්ලෝ සහ අදාළ ගැහණු ආරක්ෂා කරන බව තමයි පෙනී යන්නේ. විශේෂයෙන්ම එදා ග්‍රාම සේවක සිරායක වැඩ කරපු බොහෝ දෙනෙක් එකිනෙකාට චෝදනා කරමින් අවසානයේදී කැබිනට් එක පවා සංශෝධනය කරා. ඒදී ඩීල් 10 එළවලා ඒ තනතුර දුන්න අතුකෝරාලට. හැබැයි තලත කරපු ලබ්බක්වත් නැහැ. ඔහේ කාලය ගත කරා විතරයි. මිත්‍රෝනි, මේ නිශ්චිත මොහොත වෙන විට යලිත්වරක් යසාරත් යෝෂිත අතර ගැටුම නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ දන්නවා යසාරා එදා යෝෂිතලට විරුද්ධව සාක්ෂි දුන්නා විවිධ පරීක්ෂණයන් හමුවේ. ඒදී ඇය සාක්ෂි දුන්නා විතරක් නෙමෙයි, ප්‍රසිද්ධිය කියා හිටියා යෝෂිතට විතරක් නෙමෙයි සහෝදරයන්ටත් හිර යන්න වෙනවා කියන කාරණේ. අවසානයේදී ඔබට මතක නම් ඒ ආණ්ඩුව පෙරලෙනකොට යසාරව යවුව ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයක තනතුරක් දීලා. හැබැයි ආණ්ඩු වෙනසත් සමග ලංකාවට ඇවිල්ලා විවාහ වුණා. ඊයේ පෙරේද ඔබ දන්නවා යෝෂිත, ඒ කියන්නේ මැදකොල්ලා අවශ්‍ය කරන සුසුකම් නොතිබුණු නිසා හමුදාවෙන් අයින් කරලා හිටියේ. නැත්නම් නාවික හමුදාවෙන් ඉවත් කරලායි හිටියේ. හැබැයි නැවත වතාවක් ඒ තනතුරේ පිහිටුව පමණක් නෙමෙයි, ආපස්සට පඩිත් ගෙවන්න ග්‍රාමසේවක සිරා නියෝග කරා. ඔහු මේක කරේ මහින්දත් එක්ක තියෙන ලෞකික වැඩි කරගන්නයි කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. මේ සමගම විශේෂයෙන්ම යසාරගේ පරණ ප්‍රේමවන්තයා, කියන්නේ යෝෂිත, ඇයට දුරකථනයෙන් කතා කරලා බැනවැදුණු බව අපි එලි කරා. මේ නිශ්චිත මොහොත වෙනුවිට යසාරගේ සැමියාට යෝෂිත විසින් තමනුත් යසාරත් ලිංගිකව හැසිරෙන ගමනිකා ඩංගු වීඩියෝ පටයක් යවලා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ අරමුණ වෙලා තිබෙන්නේ මේ නිශ්චිත මොහොතේ යසාරගේ විවාහය කඩාකප්පල් කරන්න. විශේෂයෙන්ම ඔහු වටේ ඉන්න මිනිසු කියන කතාවක් තමයි මේ වෙනකොට යෝෂිතට නැවත වතාවක් යසාරව පාවිච්චි කරන්න තිබෙන ආශාව නිසා විවාහය දෙදරවන්න උත්සාහ කරනවායි කියන කතාව. ඒ කෙසේ වෙතත් මේ ගැහැණු මිනිස්සු සියලුම දෙනා සෙල්ලම් කරන්නේ ඔබෙත් මගේත් විදායක වස්තාදායක අධිකරණ බලය පාවිච්චි කරලා. ඒ නිසා මේ කාලකන්ණි හැත්ත මේ දේශපාලනයෙන් එළවලා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටට ගැළපෙන ආකාරයට සකස් කරලා මේ රටේ නීතිය පාලනය බිහි කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට. මිත්‍රනි, අරගලෙන් තුරු ජයග්‍රහණ නොමුතු ඔබට සීපත් කරමින් මාව බෙන් සමුගන්න. ඔබ සැමට ජය.